constant innovation, unparalleled education, groundbreaking global business education you'll find only at Oxford College of Business. That's because all we do, all we are, is business education. ඒ රාත්‍රියේ මල්වතු මහවිහාරයට ගිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබටුවාවේ ශ්‍රී සුමංගල නාහිමි බැහැදක ආශිර්වාද ලබා ගත්තා. මේ අතර හිටපු ජනාධිපතිවරයා අද උදෑසන අස්කිරි මහවිහාරයේ පරවේනාධිපති පූජ්‍ය නාරම්පණාවේ ආනන්ද හිමි බැහැදුටුවා. අනතුරුව අස්කිරි විහාරයට ගිය රාජපක්ෂ මහතා අස්කිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකගොඩ ශ්‍රී ඥානරත්න නාහිමි බැහැදක ආශිර්වාද ලබා ගත්තා. දුක්කර කොමිසම සම්බන්ධයෙන් කොමිසමක් පත් කළදී කෙනෙක් අධිකර කියාව සම්බන්ධ ඔබතුමන්ගේ අදහස් දැන දැන් කරන්න තියෙන්නේ වහම මේක නීතිපති ඩිපාර්ට්මන්ට්වලට යවලා නීතිමය කටයුතු කරන්න. මේ මේකක් ගෙලිදරව් උනා නම් අපි කියන මෙලාට අපි හිලිය දාගෙන මේ ප්‍රශ්න කරා. මෙයාලට එහෙම මුකුත් නැහැ. අනිත් දැන් මේ කෝප් කොමිටියේ ඉඳගෙන මේ විස්තර දුන්න නම් දුරකථනයකින් පාර්ලිමේන්තුවේ විශ්වාසය නැති කරලා තියෙනවා. ඉතින් පාර්ලිමේන්තුවේ විශ්වාසය නැති වුණයින් පස්සේ පාර්ලිමේන්තුවේ ඉන්න පුළුවන්ද? ඒක සම්පූර්ණ වැරදි ක්‍රියාවක්. ආණ්ඩුවට සම්බන්ධ දැන් දෙපැත්තෙන්ම මේ ආකාරයෙන් දුරකථන පණිවිඩ දීලා තියෙනවා බැඳුම් කර කොමිෂමේ සැකකරුවන් සම්බන්ධයෙන්. ඒතොර ඒ ආකාරයෙන් රජයේ සම්බන්ධ සෑම දෙයක්ම මේ දුරකථන එතකොට ටැප් වෙනවා. මම නම් සම්පූර්ණ විරුද්ධයි. මේවට අහුන්කම් දෙනවා කියන්නේ පුද්ගලිකත්වය සම්පූර්ණයෙන්ම විනාශ කරලා දැමීමක්. ජනාධිපතිවරුන්ට සමහර රටවල චෝදනාවේ වටනේ. ඉතින් මං කියන්නේ මහා භයානක වැඩක් මේ වෙනවා.